ඒතේ අමාරු උඹට දැනෙන්න නම් බන්දුව උඹේ දරුවෙකුට පිටස්තරයකෙක් මගේ දරුවට ගැව්වා වගේ කම්බුලට ගහන්න ඕනේ අර කතාවට කියනවනේ ගෑණියෙක් යතින් කමුල් පාරක් කෑවට පස්සේ ඒ සරම සදාටම කම්බායට යටයි කියලා මගේ කොළුවට උනේ ඒ සන්තෑසියක් දිනෙයි අපේ පුංචි මහත්තයා ඒ ගෙදරින් හිරයක් කරගත්තට පස්සේ ඕවා නිකම් මේ රත් වෙච්ච තාච්චියට ආයිස් කැට ටිකක් දැම්ම වගේ ඇකිල මැකිල යයි ඉතාදා ගන්න දෙයක් මට ඉතුරු වෙලා තියෙනවා නම් බන්දුව ආන් එච්චරයි හොඳින් ඕ නරකින් ඒක සිද්ධ වුණොත් මට මගේ රෙද්දයි බැනියමයි බේර ගන්න පුළුවන් ඇලෙම් බැරි නම් දුලෙන් කියලා ජිනේ අයියා අපි තව ටිකක් බලලා වැඩේට බයමු ජිනේ අයියා ඉත මිතුරු සුළඟ ළඟ එන වෙයි වලාවට කියන් අද නොපැමිණ අන් දිනයක වෙසි රැගෙන එන ලෙසින් කියලා දවසක වැඩේ සිද්ධ වෙනවා නම් මට ඔනෙච්චරයි බන්දු අල්ලට බෙදාගෙන පිළවුඩ වාඩි වෙන්නේ ෆ්‍රෙෂ් එකේ වොෂ් එකක් දාගෙන අනේ මේ ඒද කියලා වක් කිව්වේ දෙයියත් කඩිය දෙයියත් කඩිය ගාවේදී මට ඕකට උත්තර දෙන්න බැරි කාරණා දෙකක් හින්දා මොකද කාරණාද හෙලන් නැන්දි ඉස්සර කැත කතා කියන්න බැරි හින්දා එක දෙක අපි කටේ තියෙද්දි මදින දත් අතට ආරම් මදින අංකල් ඉස්සර මම කොහොමද හැප්පෙන්නේ අඩුම ගානේ අංකල්ගේ කොණ්ඩේ ඔළුවේ තියෙද්දි පීරුවා නම් මට පොඩි එකක් හරි දෙන්න තිබුණා ඒකත් අතට ආරම් පීරන අංකල් එක්ක මම කොහොමද එකට එක කියන්නේ කියන්න මං තියන්න වැඩි රෑ නොවි ගෙදර යන්න මං ගෙදරකින් කෝල් එකක් දෙන්න හමා ඒ කෝල් කළත් මේක නම් වාගේ මුණ බලන් මිසක් කියන්නේ නැහැ රසයි. ඔයා හිතනවද ඔයා ඔය කරන්න යන දෙයට හිරු අය කැමති වෙයි කියලා?
මංගලව කැමති කරගන්න ඕනේ නංගී. මේ ඔයා ඕන නැටුමක් නටා ගන්නවා අක්කා. අම්මා අප්පච්චිට කියලා. නැත්තම් ඔය පවටත් කරගහන්න වෙන්නේ මට. කමර්ෂල් ටික කරන්න ප්ලෑන් කරන තරම් ඇමරිකන් කාර්යා ඉරාකට ගහන්නවත් ඔච්චර ප්ලෑන් කරන්න නැතුව ඇත. හොඳම දේ ඔයා දයන් එක ෆයිට් කරගන්න යන්න නැතුව තමන්ගේ වැඩ ප්ලෑන් කරගන්න එක හිරු. අනේ එලන් මේ ඒ ඔයා හිතන විදිහනේ. ඒ වුණාට සනා මිනිහෙක් වුණාම දිනන්න හරි පරදින්න හරි ෆයිට් කරන්න ඕය. අපේ පප්පා එහෙම තමයි මට කියලා දෙන්නේ. අපේ පප්පා කිව්වා සනා උඹට කවුරු හරි එකෙක් මොකක් හරි දෙයක් බෑ කියනවනම් උඹ ඌට ඒක කරලා පෙන්නපන් කියලා. අන්න පප්පාස් වර්ඩ්. අපේ සෑමුත් මේ තත්ත්වයට ආවේ එයාගේ පප්පාගේ වර්ඩ් එක අකුරටම පිළිපදලානේ. සනා අපේ පප්පා තව දෙයක් කිව්වා. ඒ මොකක්ද? කොල්ලොඹ කවදා හරි නන්නත්තර වෙන්නේ ඔය ලන්සි ගෑණි හින්දා කියලා. අන්න මේ වර්ඩ් එක විතරයි මං පප්පගෙන් ඇහුවේ නැති වර්ඩ් එක. ඒක නම් හෙලන් නැන්දිගෙන්ම දැනගන්න ඕනේ කාරණයක්. මේ මේ සිල්මත්. හෙලන් නැන්දි. ඒ සිල්මත්. ඒ හෙලන් නැන්දි. ඒ සිල්මත්. හෙලන් නැන්දි. වචන් කිව්වා. මේ හෙලන් නැන්දි. ඔහොම ඉන්නකෝ. මේ 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 හිරවිලා හිරවිලා ලා රස්නෙට වතුර ටිකක් ගේන්නකෝ ගේන් ටග්ගල ගේන්න ඈ බිත්තරේ අරන් කන්න පුතා නෑ සලාම් වේ සරි මං එහෙම දෙලි මේ ගේන්න තියෙන බයකට නෙමෙයි කොච්චර වුණත් අර කන වෙලාවේ හෙලන් ගේ නිකන් හිත රිද්දන්න හොඳ නෑ නේ අප්පා විතරේ අතට නම් කනවා. ඔකේ ඔකේ. මේ දැන් අපි මෙච්චර වෙලා කතා කළේ දයන්ගේ ස්ටෙප් එක ගැනනේ. දැන් සනා ඔයා මට කියන්න ඔයාගේ ජොබ් එකේ ඔයා කොතනද ඉන්නේ කියලා. ටෙල් මී. මේ අංකල් ඔහම කිව්වම මතක් වුණේ. මේ මේ ශාරුක් ඛාන් මොකද වැඩේට කිව්වේ? මුලද අකමැතුණා තාතරව කොල්ල තිබ්බම කැමතුණා. ඒ මේ සනාගේ ඇඩ්ඩිකට. එතකොට දිව්‍ය භාර්ති අපරාධ කියන්නේ බෑ බං. දිව්‍ය නම් කතා කරපු ගමන් හා කිව්වා. අර ආශාරාට කතා කරන්නේ. මේක ඇහුවට පස්සේ දයන්ට පපු අමාරු හැදෙයිද මන්දා? දෙයියනේ කියලා කාලා බීලා අස්සේ දෙන්නේ කල්ලන් ඉන්න වෙලාවේ ඌ මලොත් මොන දෙයියන්ට කියන්නේද?